Oxford College of Business. All we do, all we are, is business education. අද කතරම් මේ අය බිය වෙලාද කියනවා නම් සමෘද්ධි නිලධාරීන්ගේ කෘපණීස නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා ඒ අයට 28 වෙනිදා සිට මාර්තු 3 වෙනිදා දක්වා විවිධ පළාත්වල සමීක්ෂණ වලට යවන්න ආණ්ඩුව තීරණය කරලා තිබෙනවා පාගමන කඩාකප්පල් කිරීමේ අරමුණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 එක වගන්තියෙන් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් භුක්ති විඳින්න තමයි අපි මේ ජනසටන පාගමන යන්නේ ඒ නිසා පොලිසියට ගැටුම් ඇති වෙයි වාහන තදබදයක් ඇති වෙයි යනාදී වශයෙන් තොරතුරු උසාවියට ඉදිරිපත් කරලා පොලිසි ස්ථානාධිපතිවරු තහනම් නියෝග ගන්න හැදුවොත් අපේ මූලික අයිතිවාසිකම් කඩකලාය කියලා අපි මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා පාගමනට අත නොතබුණු කියලා අපි පොලිස් නිලධාරීන්ට දැම්මම අනුතුරු ඇඟවීමක් කරනවා. හැබැයි අපි අගමැතිතුමාට කියනවා අලි ඉන්නේ අපි ගාව නෙවෙයි ඔබතුමා ගාවයි. අලි බලා ගන්න ඔබතුමා තමයි අලි බබා. ඔබතුමාගේ ඇමති මණ්ඩලයේ ඉන්න ඇමතිවරු 44 තමයි ඔය කියන හොරු 40. ඒ නිසා අලි බබා සහ හොරු 40 ඉන්නේ මහ බැංකුව දුම්කර වංචාවක් කරාය කියලා විගණකාධිපති කියලා තිබෙන්නේ ගල්ලඟුරු වංචාවක් වුණාය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කියලා තිබෙන්නේ අපේ ආණ්ඩුවලට නෙවෙයි ඔබේ ආණ්ඩුවටයි ඒ නිසා ඔබට අයිති නම් ගම් වලින් අපිව අමතන්න එපා කියලා අපි අගමැතිතුමාට කියනවා මේ අතර රජයේ විවිධ පුද්ගලයන් හමුවේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරයද මන්ත්‍රීවරයාගේ විවේචනයට ලක් වුණා මේ ආණ්ඩුවේ නීති පොත් තුනක් තියෙනවා එකක් තියෙනවා කළු සහ සුදු දණ්ඩ නීති සංග්‍රහය ඒක අදාළ වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව සාක්ෂියත් නම් අත්තරංගුට ගන්නෝ සාක්ෂි නැත්තම් එළියට දාන ඊළඟට එකක් තියෙනවා කොළපාට නිල්පාට දණ්ඩ නීති සංග්‍රහය ඒක අදාළ වෙන්නේ ආණ්ඩුවට සාක්ෂි ඇතත් ආණ්ඩුවේ අය අත්තරංගුට ගෙනෙන්නේ නැහැ පාචර් රණෝක ඇමතුතුමා ජෝන් අමරතුංග ඇමතුතුමා අද නිදැල්ලේ හැසිරෙන්නේ ඒ නිසා තවත් එකක් තියෙනවා නිල්පාට රතුපාට කහපාට දණ්ඩ නීති සංග්‍රහය ඒ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කරනකොට සාක්ෂි නැතත් වරදක් කර ඇති බව නිසි ලෙස ඔප්පු කරන්න බැරි වුණත් අත්තරංගුට අරන් රක්ෂිත බන්ධනාගාර ගත කරනවා